ක් පිබඳ ඇත්තෙන්ම මේක කටයුත්තක් කෙලකිව්වට ප පින ගැන කතා කරද්දි අංක එකටම කියවෙන ඔබ කවුරු කරන ඔබ දන්න දානය පිළිබඳ කතාව බුදු දේශනාවේ තිබෙනවා අන්නයට ඔබ විසින් සංග්‍රහ කළේතු ආකාර හතරක් ඒ සංග්‍රහයන්ට කියනවා සතර සංග්‍රහ වස්තු කෙලා කියනවා න සතර සං්‍රහාවස්තු අංක එක දාන අංක දෙ ප්‍රියචන අංකතුන්න අடுத்தචරයාාව අංකහතර සමානාත්මතාව දානය භාගතුන් වහන්සේ බල සංඝවස්තු කියන සූත්‍රයේ දී පැහැදිලි කරන්නේ දානය අතර උත්තම දානය ධරම දානය ඔබ නිතර අහන ඔබ දන්න ඔබට ඇහිල තියෙන කාරණයක් ධානයන අතර අග්‍රධානය ධර්ම ධානය කියන කාරණය ඒක ලෝකයාට ඔබ විසින් ලබා දියේතු සංග්‍රහයක් ඊළඟ කාරණය පිය ප්‍රිය වචන ලෝකෙ කොතෙකුත් තිබෙනවා ඒ ප්‍රිය වචන අතර උතුම් ප්‍රිය වචන බවට පත්වෙන්නේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධරමයමයි. යම් කෙනෙක්ට ඔබ චතුරවාරි සත්‍ය ධරමය පිළිබඳව කියල දෙනවනම් චතුරවාර් සත්‍යයා බෝධයට යම් කෙනෙක්ව යොමු කරෝන වනම් උතුම් තුනුරුවනට සීලයට සමාධියයට ප්‍රඥාවට නැබුරු කරවන වනං අන්න එවැනි වදන් තමයි මේ ලෝකෙ තියෙන අග්‍රම උතුම් ශ්‍රේෂථම වන බවට පත් பிரියචන அර්த்தචறயாාව ලோக்கே வித පුද්ගயான் விவித புද්ගலையாන්வ නොයකුත් යහපතට நம்புரு කரவனவா குடா කசிட்டும மௌபியன் ගத்த தදருුවන්வ குරුවரு ගත්த்தොත් கோலையாන්வඒවගේ ස්வாமிින් හන්සේලා දාயක ශ්‍රාවක තු අර්ථචරයාවය ය දෝනවා එකන යහපතේ ය දෝනවා භාග්‍යතුන් වහන්සේ දේශනාකොට වදාරන්නේ උතුම් අර්ථචරයාව යන කුමක්ද ශ්‍රද්ධව නැති කෙනෙකුට ශ්‍රද්ධාවට පැමිණෙන්නට අනු ග්‍රහ කරනවනම් සිල්වත් නැති කෙනෙක්ට සංවර වෙන්නට දමනය වෙන්නට තමාවිසින් තමන්ව පාලනය කරගන්නට කරුණුකාරණා කියල දෙනව නම්. දහම් දැනුමක් නැති හිතට එනේන දේවල් කියන හිතට එනේන දේවල් කරන මේ වගේ උදවිය ලෝකෙ ඉන්නවන එතකොට මේ වගේ මේ හිතට එනන දේවල් කියන කරන කෙනෙකුට බුදුබණ පැහැදිලි කරලා දෙනවා. පස්සකාල කොහු ධරමයෙන් දැනුවත් වෙනවා. ධරමය නිවැරදි පණිවිඩිය තෝරාගන්නට දක්ෂ වෙනවා. මේක තමයි සෙදහැත්වතුනේ අර්ථචර්යාව යහපතට පෙළඹවීම යහපතේ යෙදවීම ලෝක නො මසරු දවිය එක්්‍රැස් කිරීමම විනෝදේබවට පත්කරගෙනන්නවා එතකොට එක්්‍රැස් කිරීමෙන් විනෝධ වන අයට පරිද්‍යාග කරලා විනෝද වනැට කියල දෙනවා සතුරු විෙනැහට කියල දෙනවා සැහැල් විනැට කියල දෙවා මේකල් ලොකුම උතුම් අර්ථචර්ියාවක් ප්‍රඥාව නැති කෙනෙක්කින්නවා ්‍රඥාව නැති කෙනෙකුට ප්‍රඥාවට පැමිණන්නට මග පෙන් වනවා අන්නේ එක තමයි උතුම් මාර්ථ චරයාව එහෙනම් කෙටියෙන්නුම කිවෝත් ශ්‍රද්ධාව නැති ලෝකයට ශ්‍රද්ධ වැති කරගන්නට සිිල්වත් නැති ලෝකයට සිල්වත්වන්නට දහම් දැනුම නැති ලෝකයට දහම් දැනුවෙන් සන්නදද වන්නට මසුරු ලෝකයාට දන් දෙන්නට මෝඩ ලෝකයාට ප්‍රඥාවන්ත වන්නට යම් කෙනෙක් මග පෙන්වනව නම් අන්න ඒය වනාහි උතුම්ම අර්ථචරයාවයි එතකොට කරුණු තුනක්කිගෙන ගත්තා ධනය ප්‍රියවචනය අර්ථචරයාව සමානාත්මතාව කුමක්ද සමානාත්මතාව සමසමාජ කියන කාරණේද. මේ ලෝකයේ පවතින්නේ පුද්ගලයකුගේ අනසකට නතුව නොවෙයි. කරමයට යටත්ව. කරමේ තමයි තීරකයා. එතකොට කරමය තීරකයා බවට පත්වෙෙද්දී කරමයට අනරූපීව තමයි කටේතු සිද්ධවෙන්නේ. කරමයට අනුරූපීව කටේතු සිද්ධවෙද්දී අප කරමය කර්ම පලය ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් කමක් නැහැ හැබැයි අපට කර්මය වෙනස් කරන්න පුළුවන් එතකොට විීපාහක වෙනස් වෙනවා අපාය යන්න ඉන්න කෙනෙකුටට දෙවන්න අතරට යන්න පුළුවන් දෙවියන්න අතර යන්න ඉන්න කෙනෙකුට බ්‍රහ්මයන් අතරට යන්න පුළුවන් මේ සුග්ගති දුගතිවලින් අත්මිතිලා අමාමහා නිවනට පත්වෙන්නත් පුළුවන් ඒ කර්ම නයාය අවබෝධ කරගන්නට කරමයට හිරවෙලාතින ජීවිතයෙන් නිදහස්වෙන්න්නට තමයි ධරමයක් තිබෙන්නේ. ඒකයි අපි මේ බනාහන්නේ ඒකයි නිතරම් පිින් කරන්නේ. ඒකයි මේ ගැඹුරු දේවල් නුවනින් විමසන්නේ. කරමේ නිදස්වුවෙන් පිනිිස්ස. දුජාන්ස දශ කරන මේ සංසාහර හරියට චක්‍රයක් වගේ කියනවා. සංසාහර චක්‍රය කලක කියනව. තර මේ කැරක කැරැකී කැරකි කැරකී යන්නවා. මනුස්ස ලෝකෙන් දිවිලෝකට දිවිලෝකෙන් බ්‍රහක්ම ෝකට ආයි සුගතියෙන් දුගතියට නිරයට තිරිසංහපායට පෙරේතලෝකයට අසුරාපායට කරම චක්‍රය කැරකෙනවා. පුද්ගලයකට ඕනු විදියට නෙම මේ කරමයට ඕන වි දිහට. එතකොට සංසාර චක්‍රයට බුදුරජාන්සේ දෙනව ඔකුමාව කරත්තයේ කැරකෙන රෝධේ වගේ කියනවා. කරත්ත රෝධි රත්තට සම්බන්ධ කල තියෙන්නේ කඩ ඇනයකින් පින් එකක් කියල කියන්න පින්න එකකින් තමයි සම්බන්ධ කල තියන්නේ. කරත්ත රෝධය ගැලවිලා යන්න නං அන්නறு කියන ලද පின் කඩ ඇනය ක ඕ යම් කෙනෙක් කරත්ත රෝදයේ කැරකි කැර කැරකී යද්දී මේක මහා වදදයක් ඇයිඒ කැරෙනවා කැරෙනවා කැරකනයි වරයක් නෑ ස්සරහට පස්සට පැත්තට උඩට පහලට කැරකෙනවා කෙනෙක් මොකොත කරන්නේ කඩෑන අයි කරනවා වෙන්නන්නේ රත්තයෙන් කරත්ත රෝද පිට පනිනවා එකතන පිහිටනවා සංසාරිත් මේ වගේ කියනවා කොහමද සංසාරත් මේ වගේ කියලා කියන්න කරත්තරෝධය සංසාරය නම් කඩ ඇනේ වන හි කරමයයයි කරමය කියන කඩෑනේ ගලුලයින් කරන්න ඕන එතකොට සංසාර ගමනට තවත් ගමනක් කියන්න බෑ සසර ගමන නිමා වෙනවා. තේරුම්ගන්න. එක නිසාම සසරෙන් එතරෙවන්නට කැමති ශ්‍රාවකයන් බුදුබනවල තියන සැබෑම අරුත තේරුම්ගන්නට ඕනි. දෙමං ඔබටිකිවන්න මේ ලෝකයේ සමාන කරන්න බෑ කියලා. මේ ලෝකේ කවදාවත් සම සමාජ ක්‍රමයක් ඇති කරන්න බෑ ඇයියි. මේ ලෝකේ පවතින්නේ කරමයට අනරපී වැඩ පිළි වෙල. මගක්ත් ජනපදත් යාචක ඉන්නවා. එංගලන්තෙත් යාචක ඉන්නවා. අනි ත්‍රටල්ලොත් යාචක ඉන්නවා. කොහොමදහෙම වෙන්නේ. අපිට හිතෙන්න්න පුළුවන් ඒ රටකගෙහිල්ල හිංඟාකෑවත් මක් නෑනෙ. මේ ලංකා විඳ වන විඳවිල්ලට කියලා. ඒක වෙනහොම කතාවක්. නමුත් මං ඔබට ඒකින් අදහස් කලි. ඒ සැපවත් කියන්න දනවාදී රටවල්පවා හැම කෙනෙකුටම. සමාන පහසුකන්දීල නෑ ඇයි ඒ සමාන පහසුකං ලබන්න නං කරමිය සමාන වෙන්න ඕනේ කරමය සමාන ලෝක තිබෙනවා බ්‍රහ්ම ලෝක ඒ අත්තකායා ඒ අත්ත සං්ඥී කියලා ඒ ලෝක හඳුන්නනෝ සරීරවලිනුත් සමානයි අදහස් වන්නුත් සමානයි මනුස්තු ලෝක කවදාවත් සම සමාජ වෙන්න නැහැ එතකොට මෙතන මේ සතර සංග්‍රහ වස්තුවල සමානාත්මතාව කියල කියන්නෙම පින් නතුනේ මාර්ගඵලලාබියෙක් මාර්ග පලලාබියෙකොට සමානයි. ඒ කියන මාර්ග පල්ලාබීන්ගේ ගතිගුණ ඒ මාර්ග පල්ලාබීන්ට සමානයි. සෝතාපන්න ශ්‍රාවකයා සෝතාපන්න ශ්‍රාවකයායට සමානයි සකදාාගාමි ශ්‍රාවකයා සකදාාම ශ්‍රාවකයට සමානයි අනාගාමි ශ්‍රාවකය නාගාමි ශ්‍රාවකර සමානයි රහතන් වහන්සේ රහතන් වහන්සේ සමානයි. ඇයි මේ සමානයි කියන්න සෝතාපන ශ්‍රාවකයා ත්‍රවිද සඥෝජන ප්‍රහණය කරලා ඉන්නේ. සක්කාඇදිටි විචිකිිච්චා සී ලබතු පරාමාස. එතකට ලෝක ඕනෑම තැනක දෙවියන් අතරපවායම් සෝතාපන ශ්‍රාවකය කකින්නවනම්. හැම දෙනාම ත්‍රවිදධ සඥෝජන ප්‍රහණය කළාය යම් මේ ලෝකක සකදාගාමී ශ්‍රාවකයෙක් ඉන්නවන ත්‍රවිදධ සංයෝජන ප්‍රහණයකොට කාමරාග පටික තුනී කරපු අය අනාගාමී ශ්‍රාවකයෙක් යම් තැනක වැඩඉන්නවනම් ඒ හැම දෙනාම වගේ පංච ඕරම් භාගීය සංෝජන ප්‍රහණය කලාය සක්කා අඇදිිප්ි චිච්චා සීලපද පරාමාස කාමරාග පටිග. රහතන් වහන්සේ නමක් යම් තැනක වැඩන්නවන. ලංකාවවේවා තායිලන්තවේවා බුරුමවේවා ඉන්දියාවේවා වෙනයම් ලෝකෙ ඕනෑම රටක වේවා. ඒ රහතන් වහන්සේට සංඥෝජන දහයම ප්‍රහාණයි. මනෝදේ සඥෝජන දහය සක්කායදදිට්ටි විචිකිච්චා සීලබත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවි්්‍යා. මෙන මේක තමයි බුදුරජාණන්සේ හඳුරන සමානත්මතාවය ඉටිං අද මෙම දේශනාවේදී මම ඇත්තරම අදහස් කළේ ඔබට මේ දන්දීමේ කලාව පිළිබඳව කියල දෙන්නට ොකක්ද මේ දන්දීමේ කලාව කියල කියන්නේ ඕනෑම දේක රිද්මයක් තිබෙනවන න්‍යයායක් තිබෙනවා ඒ න්‍යායට අනුවතමයි අපි කරන දේවල්ලොලට අපිට විපාක ලැබෙන්නේ ඒක ගොවිතනේ දීවුනත් එහෙමයි සරුවස් වන්නක් උසස් ප්‍රමිතියෙන් යුක්ත අස් වන්නක් ලබාගන්නට ඒ අදාල න්‍යාය එ කලාව දැනගෙන ඉන්නට ඕනේ දන්දීමි දෙත්ත හමයි දන්දන හැම කෙනාටම සමානවිපාක ලැබෙන්නේ ඇයි මේ දන්දන හැම කෙනාටම සමාන විපාක ලැබෙන් නැත්ති. එක හරි අසාධාරණයින එහෙම හිතෙන්න්නත් පුළුවන් දන් දෙන හැම කෙනටම සමාන විපා ක ලබෙන් නැත්ති මෙන්න මේක හින්දයි. දිනක් බුදුරජාන් වහන්සේ අනාත පින්ඩික සිටතුමාට පවසනවා බෘහපතිය මේ ලෝකයේ දන්දෙන ක්‍රම දෙකක් තිබෙනවා මේ ලෝක මිනිස්සු දෙවිදිහට දන්දෙනවා අංක එක සත්පුරුස ක්‍රමයට අක දෙක අසත් පුරුෂ ක්‍රමයට සත් පුරුෂ ක්‍රමයටටත් දන්ද දෙෙනවා අසත් පුරුෂ ක්‍රමේටත් දන්දෙනවා බුදුරජාණන්ස මේ විග්‍රහ කරන්ට හේතුනේ අනාත පින්ඩික සිටතුමා ශුද්‍රමූල්්‍ය සමාගමක හිමිකරුවෙක්නෙ අපේ ක්‍රමේට කිවුත් මයිෝෆන්ස් කම්පැනියක් පවත්තුවාගෙන ගිය කෙනෙක් සුළු පොලියයක්ක් කරගෙන ගේ අවශතාවයන් මත මුදල් දෙෙනවා. පින්නතුන පස්සෙ කාලක මෙතුමාගේ මේ ව්‍යාපාරික ආයතනය බංකොලොත්තුනා එක කියන්නේ පොලියට මුදල්ගත්ත මිනිස්සු පොලි නොදී මගෑරිය අදරත් එෙවතිබෙනවා එකන සීසරල දම්මල ගුටිදීල කරලා ඒ ආතන වලි මුදල්ල එකතු කරගන්නේ දැ වාහන වඋනත් එහෙමට ෆිනෑස් කරල ගත්තර පස්සේ වාරික ගෙවිෙන ඇත්තං ගුටිදීලා වාහනය උත්සගෙන නවා එ ක්‍රමය ධාර්මිකයි කියරනුමත කරන්නේ නමුත් ඒවගේ ක්‍රම ලෝකයේ පවතිනවා මෙතුමා එහෙම කරන්න ගියනෑ මෙතුමා ජීවිතයේ තරුණ කාලෙම ධරමයට පැමිණි කෙනෙක්නෙ ඇත්තෙන්ම අනාත පින්්ඩික කියල කෙනෙක් පදුනේ නැහැ එතුමාට උත්පත්තිෙන් ලැබිච්ච නම සුදත්ත හැබැයි අසරණයන්ත උදව් උපකාර කිරීමට පුදුමාකාර කැමැත්තක් ආශාවක් දක්කොප නිසා ලෝකයේ විසින් සමාජය විසින් එතුමාට දුන්නා අනවර්තනාමයක් ඒක තමයි අනාතයන්ට පිඩු දෙන අනිු අනාථ පි්ඩික ඒ නම්පවා හැදිලතියන්නේ දරමයෙන් එතකොට අනාත පින්ඩික ගෘහපති තුමා ධරමයට පැමිණි මුල් අවදයේ සිටම බුද්ධ ප්‍රමුක ආය මහා සංගරත්නයට නිතර 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 දන්පැන් පිදූ සිවුපසේ පිදූ කෙනෙක් මෙතුමාගේ සිටු මැදුරේ හැමදාම. උතුම් මහා සංගරත්නය පන්සීය නමකට දන්දෙනවා. ඒ තරම් පිරිස පැවිදි වෙලා තිබෙනවා. ඒ තරම් මෙතුමා පින් රැස්කරගෙන තිබෙනවා. මහා ජේතවනාරාම පූජාව බුද්ධසාාසනයේ ධමිදාාතුර සිද්ධ වෙච්ච මහානියම පූජාවක්. එතකොට මෙතුන් අ දන්ந்தන තිබ அසමිත කැමැත් නිසාතුමාගේ වෙළඳවි්‍යපාර වලින් லாබය හිங்கවணත්. වෙළඳව්‍යාපාර බංකුළுත් මටட்டමට වැටணත්තුමා පின் කරන එක තැරියනෑ. පිරිස වැடிි නිසා ලොකුවට දිනපතා මුදල්වියද කරන්නත් ඇත් නැහැ නමුත් පින්කර එක නැවත්වවෙත් නැහ. පස්සකාලක මෙතුමා දානයට දීල තියෙන්නේ ගොරෝසු හාලෙ බත්තකුයි කලවන් හොද්දකුයි. ඒකට කියවා මේ නියවුඩුහාලෙ බත්සහ කාඩි හොදිි කියෙලා කියනවා. නියවුඩුහහාලෙ බත්නං අද කාලිතිං අග්‍රභෝජනය නේද ශුග නිසා රතුකැකුළු කන්න නියවුඩ්ඩ කන්න කිව්වට ඇත්තරමෝකේ රහත්තිවිිල කණවනවෙන්. ි හොද්ද කියලා කියන්නේ අතරට ගක් දදාලා මොෝ මහරිල් වුණු ඇැබුල්ටිගද්දාලා සේම්බලටිගද්දලා ලන් කලා ගන්නවා කාඩි හොද්ද මේ කාඩි හොද වගේ හොද අදටත් බංලාදේශයකිනේ රටේ තිබෙනවා මං එක්තරා ඔය ධර්මචාරිකාවකට බංගලාදේශයට වැඩි ගමනේදී කාඩි හොද්ද මට අත්දක්ක ගන්නට පුළුවන් වුණා කහ පාට හොද්දක් අඩිය පරිප්පු යටටිකක් තියෙනවා. ැන් අපිනම් පරිප්පු ඇටගානට දාන්නේන බංලාදේශවල පරිප්පු ඇටගානට දාන්නේ. පරිප්පු යට ගණන් කරන්න පුුවන්. අන්න කාඩි හොද්ද. එතකොට එමතුමා පස්ස කාලෙක ගොරෝ සුහාලෙ බතුයි කාඩි හොදී තමයි දානයට පූජා කරලාති වෙන්නේ. ඉතින් මේ ධානය එක වැඩහිටපු මහා සංගරත්නය පිළිගත්ත මධ්‍යස්ත සිතින් වැළඳුව ගුණපූරණය කළ දැක්කද. බුදුරජාන්හන්සේ මේ ගැන දැනගෙන හිටිය. අනාත පිණඩික සිටතුමා දිනක් බුදුරජාණහන්සේ මොනගැෙන ඩාක්වෙලාවක උන්න්නහසේ මෙහෙම ප්‍රශ්ණයක් කානවා. අපිනුත්තඒ ගහපති කුලේ දානන් දී ඇති කෘහපතිය. ඔබේ කුලයේ ඔ සිටු මැදුරේ ධන දෙනවද එහෙමයි ස්වාමිණි ලූකංවා කනාකංවා බිළග දුතියන්ති ස්වාමිණ හැබැයි ගුරෝසු හාලෙබත් කාඩි හොද මේවා තමයිකි වදානයට දෙන්නේ බුදුරජාණන්සේ කුමක් පවසන්න ඇත්ද උන්නන්සේ මෙහෙම පවසනවා ගෘහපතිය දානයට පිළිගන්වන්නේ ෘක්ෂ දෙයක් වෙන්න පුළුවන් ප්‍රනීත දෙයක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ධනයට පූජා කරන දේ නීරස දෙයක් වෙන්නත් පුළුවන් රසවත් ප්‍රනීත දෙයක් වෙන්නත් පුළුවන් ඒ දානය දෙන දායකයා දානය දෙන්නේ අසක් කච්චන්දේති හිත හදාගෙන නෙමෙයිනම් ඒන ව්‍යන්ජන හදන්න කලින් පිරිකර හදාගන්න කලින්. අනෙකු දේවල් හදාගන්න කලින් පින්කමකදි මොකක්ද මුලිම්ම හදාගණ්ඩ ඕනිි. පින්කමකදි මුලිම්ම හදාගණ්ඩුවෝනේ හිත පින්කමකදි හිත හදාගත් තොත්තමයි පින හරියට කරන්න පුළුවන් වෙන්නේ. නැ මෙතන සඳහන් කරනවා කෙනෙක් ඉන්නවා. ඒ දෙන දානය දෙන්නේ අසක්කච්ඡන්දීති හිත හදාගෙන නෙමේයි. හිත විතරක් නෙමි එය ධානයට සකස් ක ලේතුන කළ ේුතු දේ දන්නෙත් නෑ දෙන්්ඩෝනෙ කොහොමද නොදෙන් ඩෝනිෙ කොහොද කළලදන්නෙත් න හිතහදාගෙනත් නෑ බත්මාලු පිණි ව්‍යංජන හරිී රහදාගෙනත් නෑ එක කාරණංක එක ඒවගේ අචින්තිී කත්වා දේති දෙන දානය දෙන්නේ ගඩුසරු රහිතව නම් දෙ දේවල් ගැන්න ධනයට පැමිණි පිරිස ගැන ගෞරවයක් නෑ ඒ වගේම අසහත්තා දේති තමන් වියදං කරලා නෙමෙයි නන් දෙන්නේ දැන් ඇතැම් අය ඉන්නවා අනුන්ගෙන් සම්මාධන් කරනවා තමන් කීයක්වත් ඒ සම්මාධමට එකතු කරන්නේ තමන්ගේ වගේ දෙනවා වර්දක්කි නොනෙමේ දානය දෙනකොට තමනුත් යමක් ඒ දානයට යොදුවන්න ඕනි සේසිෙන් සම්මාධන් කරල පින්කං කරන අයන්නවන් සමාධන් කරල පින්කං කරන අය අනුන්ගේ සම්මාදමට තමනුත් කීයක් හරිදාන්න හොඳ හිති යහපත් සිතින් පහන් සිතින් ඒක ඔබ ඔබ වෙනුවෙන් දානකොටස අනිත්යි ඒ ඇවිෙනනිවි දාලා තිෙනවාවන එකනනි සමාධම කල කියන්න ඇතැම්මයි ඉන්නවා අසහත්තා දේති තමන් වේදන් කරන්නේ ඒ වගේම අපවිද්ධෝදේති බැහැරට දමන දෙයක් දාන්ට දෙනවා ඒ කියන්නේ ඔන්න දන්සලක් දෙන්නඩ ඕනි. වැඩි පිරිසකට දෙන්න්ඩ ඕනි කියල ඔන්න කතාාව වෙනවා දහදාහක්කත්වෙෙයි ඉ ොලේ පිට කොටු යනවා මෙැනිින් මාගට්ටකට යනවා දැ ොම ඉන්න අය ඉල්ල හොඳ අල්ල තියනවා හොඳ එලවුලු තියනවා හොඳ හොඳ දේවල් තියනවා සල්ලිත් තියනවා ඒ පස්සේ අස්වන්න වැඩි කරන්න ඕොහෙඳම ගොද කරන්නේ තැලිච්ච නරක්වෙච්ච දේවල් ඔන්න උත්සගෙනනවා ගෝනිි ගන එත හොන් දේවගත්තොත් කිලෝ පනහයි ලි්චේ ගත්තුොත් ිලෝසීයයි. ලාබයක් තියනවා. නමුත් පිනතුනේ පින්කමකදී. ලාබිමනිමීනි බලන්න ඕනේ පින්කමති මුලිම බලන්නනමකක්ද්ද. පින්කමකද මුලින්ීම බලන්න ඕනේ පින අපිට කොහොම කළ ුද්දම පින හොඳට කරගන්න පුළුවන් වෙන්නේ. මේ පින මහත්ඵල මහනිසංස වෙන්නේ කොයි විදිර කළ ුද්ද. ඒක හොඳින් හිතන්න ඕන ඇතැම් උද්දවිය පින කරනවා. නරක්වෙච්ච දේවල් ඔන්න පින්කමට යොදාගන්නවා ඇඳුම් බෙදුරනු කියීමකු ඇදල්ලා ඇඳල්ලා ඇඳල ඇඳල්ලා ඇඳල්ලා ඇඳ ගණ්ඩ ැරිතැන. එහෙම වෙනවන්නේන සාමානෙෙන් ඔකට සිංහලින්ගැන පට්ට හල කියලා. පට්ටගහල පට්ටගහල ප්ටගහල තමන්ට පරිහරණය කරගන්නට තමන්ට අදින්ඩ පළඳගණ්ඩ බැරිතැන ආමෝ. මේ හොඳ ඇදවක්න ඇදප කියලා අනුන්ට දෙනවා. අපි දෙනවනේ දයම් විදිහකින් ලැබෙන්ෙත් තේ විදිහතමයි. මේකයි මේ පින්කං කිරීමේ ස්වභාපය ම මුලිම කිව්වානේ පින්කම් කිරීමේ කලාවතේරුම් ගන්නවඕන කියලා. එවගේම පින්කං කරනය පිින්කං කරනවා අනාගමන දිිට්ටිකෝ දේති. තමන් කරන දේවල්ලුල විපාකර ආනිසංස මන්ට ලැබෙ නෑ කියන දහසේ ඉන්නවා. මම යමක් දුන්නොත් මට ඒක ඒ විදිහටම ලැබෙනවා දෙන දේ ලැබෙනවා කියන දහසනෑ. සාමාන කනෙ දුන්න ොත්්ධානය ලැබයි නිධානය කියලා. ඒ අදහසනෑ ඔහේ දෙනවා දෙන්නට ඕන හින්ද දෙනවා ලෝකයා දෙන නිසා දෙනවා. පිනතුන මෙතන ඔබට ම කියලදුන කරුණු පහක්. මොනොද කරුණුපහ අංක එක්ක. අසක් කච්ඡන් දේති නොසකස් කොටදේ ඉතහදාගන්න බත්මාළු පිණි පිරිකර ටික හදාගන්නේ. අංක දෙක අචින්තීකත්වා දේති. කරන පින්කම ගැන ගරුසරු බවක් නෑ. අංකතුන අසහත්තා දේති. තමන් පිනට මුදල් යොදවන්නේ. ඇතමට තමන් පිනට සම්බන්ධවෙ න්නේ හවුල් වෙන්න. ඒගේ අප විද්ධෝදේති බැහැර කරන දෙයක් දානට යොදාගන්නවා අනාගමන ඩිප්තිිකෝ දේති තමන් කරන පිනට විපාක තමන්ට ලැබෙනවා කියන ඒ කරම කරම පල විශ්වාසයෙන් තොරව පින් කම කරනවා එතකොට බලමු මේ වගේ පින්කමක් කලාට පස්සේ මොනොවද ලැබෙන විපාක කියලා යම් යම් තැනක ඒ දානයෙහි විපාක පහළවෙයිද ප්‍රනීත වූ ආහාරපාන අනුබව කිරීමට ඔහුගේ සිත නොනෙමෙයි ඔන්න අසත් පුරුසු දානදුන්නට පස්සේ අර කලින්කිව විදිර ධානදුනට පස්සේ තමන්ට බවබෝග සම්පත්තියෙනවා කණ්ඩ හිතෙන්නේ. උදාර වූ වස්ත්‍රයන් හැඳීමට ඔහුගේ සිතනු නැමෙයි හොඳ වස්තර තිබෙනවා ඔහේ කෙළිටු පෙරාගෙන උස්කාපපු ඇඳුම් අදිිනවා හේදිලාගේ ඇඳුම් අදිිනවා ඉරිච්ච ඇඳුම් අදිිනවා බොත්න් කැඩිච්ච මැහුම් ෙහිච්ච සිබ් ගැලවිච්ච ඇඳුම් අදිිනවා ඒවගේ ඔහුගේ සිත හොඳ වාහනයක යන්නට නැමෙන්නේ දැන් වාහනක යනවාකිනක පපුදු ප්‍රවාහනය යනටට ගොඩක් සැපයි සනීපයි නැනෙ පොදු ප්‍රවානය යනෑ දන්නව ඒ විඳ වන විින්ඳවිල්. ඇැමට පොද ප්‍රවාහණයක යනය ඒ විඳවිල්ල හරිට දන්න එත්නෑ. ඒ විඳවිල්ල හරියටම දන්නේ පොදු ප්‍රවාහනය ගිහිල්ලලා තමන්ගේ වාහනයක යන්න ගත්තර පස්සේ. අම්මෝ පිස්සර කොච්චර බස්සොලට දුක්වින්දද. කෝචයේ පොඩි පට්ටන් වෙලා ගියාද දැන් අපි සැනසිල්ලේ යනවා. න. නති ඒක නිසා ඇතැම්මයි මේ අසත් පුරුස දාන දීලා මිලමුදල් ැක්කවේ තිෙනවා ස්ථාවර්තැම්පතු දාලතියෙන්නේ පොලි හැදෙනවා. ගෙවල්ලි ඩංකු මුුරු වතුපිටි තිබෙනවා. හැබැයි වාහනයක් කරගෙන සනීපෙට යන්න හිතෙන්නේ. ඕහගේ හිත්තට සැපවිඳින් දෝනිකන සිතිවිල්ලෙන්නේ. සැපවිඳින් දෝනකීන සිතිවිල් එනකොට හිතෙනව නාස්තිි කරල බෑ නනාස්ති කරල බෑ කියලා? අර පිරිමැස්මයි ලෝබකමයි කලවංකරගෙන පටලගන්න. ඊට පස්සයාට අර පිරිමැස් ම හොයන්ත් බෑ ලෝබකමහොයන්ඩක් බෑ පින්නතුන වෙන්න මේක මතක තියාගන්නන්න. අර පිරිමැස්ම කියල කියන්නේ වෙනමම කාරණයක්. ලෝබකම කියන තවත්කාරණයක්. අ පිරිමෑස්ම ගැන්නම හදද. නිස්කාරණයේ නාස්තිය වලක් වන නිස්කාණේ නාස්තිය කියන එකක් තියෙනවන්නේ. ඒ නිස්කකාරණයේ නාස්ති වෙඩ තියන ඉඩඩා හරනවා ඔන්න අරපිරිමේස්ම ඔන්න නානතන සබංකැටේ තියනවා එතුර වතුර වැට්න ාන බංකැටේ නිකං වතුරු වෙෙනවා සබංකැටේ ගාලි විරෙන්ඩ කලින් දිය වෙලා යනවා කිරිබත් වගේ සබංකැටේ නිකම් පොඩි වෙලා යනවා එතුරට ගණන්ඩප ඒ සබංකැටේතිෙන් ප්‍රමිතියක්ත් යනවා ඒකම කද නාස්තිය අර පිරිමස්ම කියන්න ද. තු්‍රරටෙන් නැතිදනක සබංකටේ තියෙනවා. ඇගේට වත්තු්‍රෘටික හලාග නිවර වෙලා සබංකටේ යර්ගෙනගේ වලනවා ආයි සබංකැටේ උඩකින් තියනෙන නිතරවත් තුර වෙට්ට ැගින් තියන්නන්නේ මොකදේක අර පිරිමැස්ව. ඔන්න ගෙදරෙන්නේ තුන් දෙෙනයි හල් කිලෝ එකක් තම්බනෝ එකවෙේලායි කන්නේ හරි අලි වගේ තුන් දෙෙනෙක් නම් හල් කිලෝ එකක් තුන්දෙකුට ඇති ලොකූ බත්ව. මුල් තුක් බැඳගෙන ඇන්ට. ක්්‍රාලා බත් මුල් තුනක් බැඳගෙන යන්න. හරිද එසාමනෙන් හාල් කිලෝයකින් පස් දෙෙනකුට හොන්දට බඩපිරෙන්ද අනු බව කරන්න පුළුවවා. හාල් ගොන්නක් වියලා බච්චුට්ටක් කාලා ඉතුරක විසික් කරනවා. මොකදද මේ නාස්තිය නාස්තිය අරපිර්මේශම කියන්න මකදද නාස්තිකරන්න කාලයක් නෙමේකයි. අවශ්‍ය ප්‍රමාණිටු යාගන්න ඒකම අද ලෝබකමන්ද ඒක ලෝබකම නෙමයි. ඒකාර පිරිමැස්ම අපූ මේගුලු හරියට බච්චුට්ටු යාගන්න ගානට ඉති විසික්්කනට ඩ හොඳයි ගහන්ට හදාගන්න එක. එතර මේකම ප්‍රඥාවෙන් කරණඩ ඕන දෙයක්. ඇතැම්මයි ඉන්නවා ආහාරපාන තිබෙනවා අනි අනු බව කරන්ඩ හිතෙන්නේ. මහාසාගරයක් වගේ ගෙවල් හදල්ලා. ොඩි ලට වෙලා මදරු තල තල දක්කිිදවා. එහෙමත් වෙනවාන වාහන ගරාච්චක බස්ක කෝචයේ පොඩි පට්ටන් වෙලා යනවා ඇතමට පයි ජනවා ඒක ඇන්න මේකින් අදහස් කරන හැම විටම දුම්්‍රී යනකෙන බස්රතය යනක කෙනන්න පයි යනක කෙන මේ අස පුරස ධනී විපාක හැටියට එහෙම කරනවා කෙනෙක නෙමයි බහුලෝ සිද්ධ වෙන වන මේක කියන වාහනයක් කරන්දාල ජීවිතයේ බහුලව හරිද බහුලව බස්වල කෝච්චිවල්ල දුක්මිදින වනම්. අන්න අසත් පුරසුදානය විපාක ඇයිඒ තමන්ට තියෙනවා පරිහරණය කර ගඩක දෙයක්නෑ. පරිහරණය කරන්න හිතෙන්නේ. ගෙවල් හදල දාලා ජීවිත කාලයම බෝඩිමක. ඔබටම හිතෙන් ඇද කරුමයක් කියයලා. ඒනිසා පින්නතුී බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා ඔහුට... ිය හැටිය. පංචකාමයන් උදාර ලෙසින් පරිබෝග කරන්නට ඔහුගේ සිත නොනමෙයිද. ඒවගේම ඔහුට යම් දරුවෝ සිටිද්ද. බිරිඳක් සිටිද්ද. කම්කරුවූ දාසයෝ සිටිද්ද. ඒ අයපවා ඔහුගේ වච්චන අසන්නට කැමති නොවෙති ඒ කියන්නේ සේවකයෝ හාම්පුතාට අවනත නෑ කීකරුණෑ. බිරිந்த? සැමියාට කී කරුණ. දරුවෝ දෙමවපියන්ට කීකරුණෑ. ගුරුවරයෙක් නම් ඒ ගුරුවරයාගේ ගෝලයෝ ගුරුවරයාට අවනත නෑ. තමන් ගණන් ගන්නේ. මොහදදකට හේතුව. අ ගණන් නොගෙන පිංකංකිරීමේ විපාක අපි හිතනවද පින්කමක් එෙනනකොට අපිකං ඔහේ කරලා දන්න හදන්නේ. මෙන්න පිනේ විා පස්සෙන් පන්න කකොට. පි දකට පිදාව පත් කරවන හැටි බුදුරජන්ාශ දේශනා කරනවා ගෘහපතිය පින්කං කරලත් ඇයි මෙහෙම විඳවන්නේ එහෙම විඳවන්නට වෙන්නේ අසක්කච්ච කතානං කම්මානම් පලන් විපාකු නොසකස්කොට පින්කංකිෙරීමේ විපාහක කියනවා දැක්කද හිත පහදගන් නැතිව ඉනක් නේද කරන්න කියලා හරියට අරමුණු කරග නැතුව දේවල් කරාට පස්සේ. මෙන මේ විදි දුක්විපාක විඳින්නට සිද්ධ වෙනවා කියවා. ඊට පස්සේ බුදුරජන් වහන්සේ පෙන්වනවා කෘහොපතිය දෙන දෙන්නේ ප්‍රනීත දෙයක් හෝ කටුකො දෙයක් වෙන්න පුළුවන්. එතකොටඒ දෙන ප්‍රනීත දේවේවා කටුකො දෙයක් වේවා තවත් විෙකින් කිව්වොත් ධනයට දෙනදේ රසවත් දෙයක් වේවා නීරස දෙයක් වේවා ඒ දෙනදේ දෙන්නේ සක්කච්චන්දේති හිතහදාගෙන නම් ශ්‍රද්ධාවන්නම් එතකොට ඒ දෙනදේ දෙන්නේ ශ්‍රද්ධහමුල් කරගෙන හිතහදාගෙන දෙන්නේ මුොලිමකි වේකයි වියන්ජන්න වත්මාලු පිණි හදාගන්න කලින් හිහදාගන්න ඕනේ පිරිකර හදාගන්න කලින් හිතහදාගන්න ඕනේ. පිනට කෙටුම්පත් සකස් කරන්න කලින් හිතහදාගන්න ඕනේ. ඔන්න කෙනෙක්කන්නවා සක්කච්චන් දේති. සකස්කොට දෙනවා. ගෞරවයෙන් දෙෙනවා. කරනකොට පින්කම ගැන ගෞරවයක් තිබෙනවා. ද යාචගේයකුට දුන්නත් ගෞරවයෙන් දෙට බැහිද. පුළුවන්. ඒ බෝලයවගේ ඉදා කියල විසි කරන්නත් පුළුවන්. තැම් බත්තක ගුලි කරලා බෝලය වගේ හදල කනවං කාපන් කියලා දෙන්නත් පුළුවන්. ආලමය මේක ගන්න කියලා නේද බැෑක්මල්ලක දාලා ගෞරුවෙන් අධදකෙම දෙන්න පුළුව. අනිත්තක තමයි කාට දුන්නත් අත්දකෙන්දෙන්ට. කවදාවත්තේ දෙනද දෙ ඔබට නැති වෙන්නේ. අධදකෙන් දෙෙන්ට අධකත් අධක පවිච්චි කරන්න අධ දෙකක් නැති මිනි යිති එක අතින්ද දෙන්න. දෙකමනැතිමන කුලෙන් හරි ල්ලු කරන්න න ෙනමදයක්. අත්දක තියන ඔබ අත් දෙකෙන්ම දෙන්නඩ දෙනදේ එක හරි වටිනවා ගෞරුවයෙන් දෙනවා. එවගේම සහත්තාදේති. පිංකමට තමනුත් වියදං කරනවා. තමනුත් වියදං කරලා දෙනවා. අපේතුමකු සම්මාධං කරල කරන පිකමක් කියලා. ඔන්න සම්මාධමෙන් ලැබෙනවා. එතකට තමනුත් කීයක්කරියක යොදනවා. පටිනවාන එතකොට යානිසංස ලැබන් තමනත් පින්ංකමට සම්බන්ධයනවා තමනත් පින්කමට හවුල් වෙනවා තමනත් මුදලක් වේදන් කරනවා ද්‍රव්‍යයක් වේදන් කරනවා පිරිකරක් යුද්ධනවා පिංකමට එකයි මේ කිය කියන්නේ ඒ වගේ අනපවිද්धෝ देති බැහැර නොකරන දෙයක් දෙෙනවා දෙැම ඔබට මොලින් කිව්වනේද අර දන්සල් දෙන කාලෙට මහා පිරිසගට දෙන්න ඕන හින්ද අපි ඔහේ ගිහිල්ල අඩුවට බඩුුවරගෙනවා කියලා. තැලිච්ච නරක් වෙච්ච හෙම මෙෙ කැපිච්ච අලලූනු ජාති. අපි හිතමකු අපි දන්සල දෙඩ ඉලක කරන්නේ දහදාහකට හැබයි දහදාහකර දෙන්න සල්ලියක තුන්නේ. අපිට දහදාහකට දෙඩ බැරිනම්. නිවැරදි විදිහට හරියට. ප්‍රනීත රසවත් විදිරට දෙන්න පුළුවන් වෙන්නේ දහස් දෙනෙකොටනම්. ඒ දාහටතිීල හිතහදාගම. නරක්වෙච්ච කුණු වෙච්ච තැෙච් පොඩිවෙච්ච දේවල් දාලා අස්වන්න වැඩි කරන්නට වඩා හොඳ නැද්ද. රස්සට ප්‍රනීත විදිහ ටික දෙනෙකු දෙනක. මේක තේරුම්ගන්න ගොඩත් දෙනෙ මේ තරු ගන්නන්නේ අසස් පපුරස ධම දෙනවා. ඇති ඒගනිසා දෙන්න මේ විදිහ ඉගෙන ගන්න මේක තමයි මේ පිනකිරීමේ කලාව. එතකොට හිතහදාගන්න ඕනි එවගේම ගෞරුවෙන් දෙන්න ඕනි තමනුත් පිනට කයක් හරී යොදවන්නට ඕනි බැහැර නොකරණ දෙයක් දෙන්නට ඕනි ඇඳමක් දුන්නත් අඳින්නට පුළුවන් ඇතුුමක් දෙන්න. දාන්ඩ පුළුවන් සපත්තු දෙකක් සෙරප්පු දෙගත් දෙන්න. බඳින්න පුළුවන් ඔරලෝසුවත් දෙන්න එහෙමයි කරන්න ඕනේ. දැන් ඔයකොඩක් වාහනෙවිකු න්දිි පැදල පැදල අටෝලා මීට කරකෝලා මිනිස්සු දෙනවනේ තෙරමකොදවෙන්න කවධහරි තමන්ට ඒක විඳවන්නඩ සිද්ධ වෙනවමයි ඇයියේ අනුංව පංචාවට හසුකරපු නිසා අනුග මුලාකරපු නිසා තමන්ට ඒක කැරකිලාෙන් නැත්තම් මේ ලෝක කරමය කළෙ එකක් නෑ නිසා වාහනයක් විකුණුවත් සත්‍ය තත්ව කියල දෙන්න මේක මෙචර කිලෝමිටර් ගානක්ද ල වැඩයිඉවරයි කල්පනකාර එච්චර ජනවින් වෙන්නන්නේෙ හොමදනැ නවි ව වෙනවා. ජනවින් උන් නැත්තං අපිට ඒකේ විපාක. පස්සෙන් එනකොට ගුඩාක් විඳවන්නට දුකට පත්වෙන්නට ඔළුව බරකරගන්නට හේතු වෙනවා.ඒවගේම පින කරනකොට පින්නතුනි කරන්න මම දෙන්නේ යම් සේද මට දෙනදේ තමයි ලැබෙන්නේ කියන කරම කරම පල විශ්වාස ඇති කරගන්න. මම කරනදේ මට ඒවි දිහටමල බෙනවා. හරිද. එතකොට මෙතැද මේ බුදුරජාණන්සේ මුලින්මදේශනා කලාන රසවත් දෙයක් වේවා නීරස දෙයක් වේවා. රස නීරසනම බලපාන්නේ චේතනා බලපාලන්නේ. ඒ සාටක වමනත් යම් දෙයක් දුන්නන්න. එක සලුව දුන්නා. එකන වෙන ද දෙෙන්්ඩ එකක් නැහැ. දේඩ එකක් නැති නිසා තමන් පරිහරණය කර කර හිටප එක දුන්න. එතුොට දෙන්න තියනයි? දෙඩ තියනය ඇඳල ඇඳලා ඇඳල පට්ට හපු එක දෙන්න හොඳ නෑ. නේද පරිහරණය කරන්න පුළුවන් එකක් දීම තමයි මැනවි. එතකොට සත්පුරසේක් විදිහට පින්කරාට පස්සේවෙන්න ලැබෙන විපාක එයාට රසේට ආහාර්පාන පුුක්ති විදින්නට හිතෙනවා. ලස්සනට අදන්නට පලදින්නට හිතෙනවා. සැපවත් වාහනයක යන්නට හිතෙනවා. හොඳින් උදාර වූ පංචකාම ගුණයන් සහිත ජීවිතයක් ගත්ත කරන්නට හිතෙනවා. හොඳම විවාහයක් හුට සිද්ධ වෙනවා. විවාහයෙන් හොඳ දරුව ලැබෙනවා. ආයතනයක ව්‍යාපාරයක හිමිකරුවෙක් නම්. හොඳ සේවක දෙසි දෙෙස්සව ලබෙනවා. ඒ වගේම ඔහුගේ. බිරිද දරුවෝ, ඥාතීන් සේවක දෙසි දැස්සන්. ඔහගේ වචනයට අවන තයි. යාළු මිත්‍රේ ඔහුට ආදරේ. වංචනකය හොරු මනට හොඳ කියල අන්ඩෑරලා දොස් කියන පිරිසක් ලැෙන්නේ. ලෝක තියෙන්නේ මෝකනේ මොකක්ත් දවුල. අසත් පුරුසුදානය විපාක. අපි කරන දේවල් අපිට ලැබෙනවා මයි. ලැබෙන නෑ කියලකක් නෑ. තියග නිසා බුදුර ජනස් දේශනා කරනවා. කොහොමදද මේ විද්දිහේ යහපත් විපාක ලැබෙන්නේ. ගෘහොපතිය සක්කච්ච කතානං කම්මානං පලං විපාකෝ හිත හදාගෙන සකස්කොට කල කරමයේ විපා කළ බෙද දිහෙම තමයි කියනවා. එහනම් පුංචි පිංකමක් කළත්. අඩුම තරබෙන් යාචකේකොට යමක් දුන්නත්. දෙන දේ හොන්දටම දෙන්න. ගෞරුවයෙන් දෙන්න පිළිවෙලට දෙන්න හිත හදාගන දෙන්න බැහැර නොකරණ දෙයක් දෙන්න ඔබ කවධහරි දවසක. සැපේට පත්කරවනට ඒ හේතුවක් වේ. ලකනි සාධ දවසේදී. ඔබව දැනුවත් කලේ ධානය පිළිබඳව යම්කිසි විස්තරයකෙන්. මෙතෙක් වේලා ශ්‍රී සද්ධරමය ශ්‍රවනය කොට ප්‍රැස් කල උදාාර්තර පන්න්ෙ ධර්මයෝ. ඔබ සෑමසිලු දෙනාටම චතුරු ආර් සත්‍යාබෝධය ලබන්නට හේතුවාසනවෙත්වා. ඔබ මෙසේ ශ්‍රාවණය කරන්නට යෙදනේ ලක්හඩ සිත නිවන බුදුබන තවත් ධර්මානු ශාසනාවක්. අදු දවසේදී ඔබට බොහෝ ධර්මකාරණයි ගනගන්නට ලැබුණ මෙතෙක්වේලා ්‍රී සදධරම ශ්‍රණනයකොට රැස් කළ උදාාර්තරක කන්න ධර්මයන් බ හැමටම චතුරවාරි සත්‍යාබෝධය පිණනිසම පවතිීවා. පින් කැමති සියලු දෙවිදේවතවුන් වහන්සේලාදම පින් අනමෝදන් වසපලා බත්වා ඔබාප හැමනමින්න්න භවේට පත් සියලු ඥාතිවරුමේ පින් අනමෝදන් වෙෙත්වා දරුතර පූජනීය වදනීය සමස්ත මහා සංගරත්නයටත් ලක්ඩ කාරෙ මඩ්ලේ හැමදිනටමත්. යන්දුෂෂන්ත මහත්මාටත් උදවේශ්‍රී සද්ධර්මේශ්‍රවණය කරපෝබ හැම දෙනාටමත් මෙම උත්තම කුසලය සිතනිවා ගන්නටම නිවී සැනසෙන්නටම පාරමිතා වක්මවෙෙත්වා. ආකාසට්ටාචබහුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා හුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුසාසනං ආකාස്ట ചබഹම්මට്ٺ දේවානාග මහිද්ධിका പഞഞන් தങമෝதிിවා ചിරන්ර ഹන්තුുදේසනං ආකාසට්ട ചබමٺ දේවානාග මහිද්ധിකා പഞන්තങണු മෝതിതවා ചിරන්රഹන්ത ത്වංසදා ඔබ සිළതനටම തෙරුවන්സරണයි අදැවතුනී අද දවසේ මෙම සුමදුර ධර්මානු ශාසනාව සඳහා ධර්ම මණ්ඩපේවෙත වැඩමකුට වදාලේ විචිත්‍ර ධර්මකතිික පූජ්‍යපාද කැලනයේ අජිත්ත ස්වාමීින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදුකරන ආගමික, ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තවතවත් සිදු කරන්නට ත්‍රවිධරත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදුසිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමුෝ. අවසරයි අපේ හාමුදුරුවන්නේ. අද දවසේ මෙ සුමදුර ධර්මදේශනාව සඳහා දායකත්වය ගෙන කටයුතු කරන්නේ, පරලෝක ප්‍රාප්ත, සිය ඥාතිවර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්වවාසය කරන සැමට නිදුක්නීරෝගී චිරජීවනය වේවායි අරමුණු පෙරදැරිකොටගෙන කේස් පුුණ්ඥා ගුණවර්තන සහ, K සුදර්මා ගොුණවර්ධනයන්න දියනියන් දෙපල විසින්. ඔවුන්ගේ අරමුණවී තිබුණේ. Ks. සයිමන් සිං්ඥෝ ආදරණීය පියාණන් පරලෝ සැපත්වී. දෙදහස් විසිතුනේ මර්තුමස දෙවනදිනට පහළොස් වසරක් පිරීම නිමිති කොටගෙන. එතුමන්ටත් පරලුකප්‍රාප්ත මල්ලිකා ප්‍රේමලතා ගොුණවර්ධන ආදරණය මෑණියන්ටත් මේ උතුම් ධර්ම දේශනාමය පුණිකර්මය කුසල බලෙන් නිර්වාණාවබෝධයම අත්පත්වේවා සසර දුක්ගිණ නිවී උතුම් වූ නිවනින් නිවෙන්නට හේතුවාසනාවේවායි ප්‍රාර්ථනා කිරීමයි එත් එක්කම සුජීවත්ව වාසය කරන ඥාතීන්ටත් දූදරුවන්ටත් නිදුක්නීරෝගී චිරජීවනය ලැබේවා වහ වහා ධර්මය අවබෝධ වේවායි පාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණක් වනා එතක්කම ගෞරවනීය දේශකැනන් වහන්සේට නිදුක්නීරෝගී චිරජීවනය ලැබ ්‍රාර්ථනය බෝධියකින් උතුම් නිවන්සුව අත්පත්වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඔවුගේ එසියලු අරමුණු සාක්ෂාත්වේවා. ධර්ම ශ්‍රවනය කළ ඔබට ඇත් සංසාරගමන කෙලවර උතුම් වූ අමාමහා නිර්වාණ සුභය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පෙනිස මෙ ධර්මදාානමය පිංකම මේ ධර්මශ්‍රවනය හේතුවාසනාවේවායි අපි, සාධනා දෙයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. එ ප්‍රාර්ථනාවත් සමගින් සැදැවතුනී ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. බින්දුවයි හතයි බිින්ඳුවයි හයයි තුන් සය හැට හයයි එකසිය හැට හය දුොරකතල අංකේට කතා කිරීමෙන් හෝ කෙටි පණිවෙඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඩ සිතනිවන බුදුබන සුමදුර ධර්මාණු ශාසනාවන් හිී, දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පෙංසිත් පහළවේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.